දැන් වේදිකාවට යන අය සාමාන්‍ය යන අය නෙමෙයි. යමක් කමක් තියෙන අය අරගෙන අය කන අය තමයි යන්නේ. ඒ වගේම තමයි ඔය රැස්සීන් ඔට යන සේනාව දිහා බලන්නකො. මේ සේනාව ගෙන්නන්න බස්වලට බුරියානි පැකට්වලට අරක්කු වලට කොපමණ මුදලක් යනවද? ස්වේච්ඡාවෙන් ඔය කිසි කෙනෙක් ඉන්නේ නැහැ. මොකද ඔය එන සෙනග අනිවාර්යෙන් ගෙදර ළමා ලපිටි ඉන්නවා, දරුවෝ ටිකේ ඉන්නවා. ඒ වගේ දරුවන්ට කන්න දෙන්න ඕන, ඒ වගේම ගෑණිට කන්න දෙන්න ඕන, ලයිට් බිල් වතුර බිල් ගෙවා ගන්න ඕන. ඒ මේ සියල්ලම දාලා මුන් පස්සේ ඒ වගේ එනවනම් අනිවාර්යෙන් ඒ අයටත් යැපෙන්නත් යම් මුදලක් දෙනවා නේද? අපිට විශ්වාසයි මිනිස්සු කියනවා යමක් කමක් දෙනවා. ඒ නිසා නමුත් කියන්නේ අපි මැතිවරණ පනත යටතේ සල්ලි දෙන්නේ නැහැ කියලා. ඒක එයාලා දෙන්නේ නැහනේ. ඔහෙන් කොහෙන් කොහෙන් හරි දෙයිලගෙන මේ බුරියානි පැකට් එකටයි අරක්කු ටිකටයි බස් කාර්යයන්ටයි ගෙනලා බස් එකකට යන වියදම කීයද බලන්න. ඔය සෑම තැනම දේශපාලන රැස්වීම් තියෙනකොට අඩුම ගානේ දකුණු පළාතේ ගත්තම බස් නැහැර ඔය හැම පළාතකම බස් යනවා. ඒ රැස්වීම් වලට බොරුවට උඩින් ඩෝනා කැමරා දාලා පෙන්නනවා. බලන් ගියාම මුන්ට පුස්සක් තියෙන්නේ. ජනතාව ඉන්නකොට ඒ අර අපි උදාහරණ ලක්ෂ 3 පමණයි. සමහර ලාට ඔය කොහෙන් කොහෙන් අනික කට්ටියක් එකතු කරගෙන ඇති. මතක තියාගන්න අපිට බස් දාන්න සල්ලිත් නැහැ, බුරියානි පැකේජ් දෙන්න සල්ලිත් නැහැ, ඒ වගේම අරක්කු දෙන්න සල්ලිත් නෑ. අපිට පුළුවන් හැටියට අපි ඒ ඕනෑතනක වේතිකාවක් ගහලා අපි රැස්වීම තියෙනවා. බුරියානි පැකට් එකට රැවටෙන්න එපා, අරක්කු ටික රැවටෙන්න එපා, බස් දාලා ගෙන්නන එක රැවටෙන්න එපා. මතක තියාගන්න තමුන්නාන්සලට අවස්ථාවක් ලැබිලා තිනවා වටිනා ඡන්දයේ ට්‍රැක්ටරේ ලබා දෙන්න. සුදුසුයයි පුද්ගලයෙකුට ඡන්දේ දීලා මෙරට බේරා ගන්න කියලා මං ඉන්නවා. බංකොලොත් කරපු රට බේරා ගන්න පුළුවන් සුදුසුම දේශන පාලන පක්ෂසා නායකත්වයේ තියෙන්නේ මට මිසක් වෙන කාටවත් නෙමෙයි. බලයේ දෙන්න අනිවාර්යෙන් රට හදන්න සංකල්පිනවා. රට හදා ස්වයංපෝෂිත කරන බවට මම පොරොන්දු වෙ. ස්තුතියි.